Akura YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ තරංග පරාවර්තනය හා වර්තනය පිළිබඳව. ආලෝකයේ එදිනෙදා ජීවිතයේදී පරිහරණය කරන ශක්ති ප්‍රභවය. මුල්ම රූපේ දැක්වෙන්නේ ආලෝක කිරණයක්. ආලෝක කිරණ කිහිපයක් එකතු වෙලා ආලෝක කදම්බ සෑදෙනවා. ආලෝක කදම්බ වර්ග දෙකක් තියෙනවා. ආලෝකය 100,000කට එකතු වීමෙන් අභිසාරී කදම්බ සෑදෙනවා. 100,000ක සිට ආලෝක කිරණ කිහිපයක් විහිදීමෙන් අපසාරී කදම්බ සෑදෙනවා. ආලෝකය පාරදේශ මාධ්‍යයක් තුලින් හෝ රික්තයක් තුලින් සරල රේඛියව ගමන් කරනවා. නවේශේණිය තරංග පරාවර්තනය හා වර්තනයේ පාඩමේ මුල්ම කොටස විදිහට ආලෝක පරාවර්තනය ගැන කතා කරමු. පරාවර්තනය කියන්නේ කිරණ පරාවර්තන පෘෂ්ඨයක් මත පතිත වූ විට ආපසු හැරී ගමන් කිරීම. ආලෝක පරාවර්තනය කියන්නේ යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත පතිත වී ආපසු හැරී එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීම. තල දර්පණයක් මගින් සිදුවන ආලෝක පරාවර්තනය. ආලෝක පරාවර්තන සිද්ධාන්තය පැහැදිලි කරගන්න අපි මේ රූප සටහන අධ්‍යයනය කරමු. තල දර්පණයේ දිලිසෙන පෘෂ්ඨය පතන පෘෂ්ඨය ලෙස ක්‍රියා කරනවා. පරාවර්තනයේදී අපි කිරණ වර්ග දෙකක් ගැන කතා කරනවා. ඒ පතන කිරණය හා පරාවර්තන කිරණය. දර්පණය මතට පතනය වන කිරණය පතන කිරණය ලෙස හඳුන්වනවා. මුලින්ම පතන කිරණය පතන පෘෂ්ඨයට එල්ල කරමු. ඒ ලක්ෂ්‍ය පතන ලක්ෂ්‍ය ලෙස හඳුන්වනවා. දර්පණය හේතුවෙන් පතන කිරණය පරාවර්තන වීම නිසා පරාවර්තන කිරණය නිර්මාණය වෙනවා. පතන ලක්ෂ්‍යයේදී දර්පණ තලයට ලම්බකව අඳින් ලැබෙන රේඛාව අභිලම්බ රේඛාවයි. පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පතන කෝණය ලෙසත් පරාවර්තන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පරාවර්තන කෝණය ලෙස හඳුන්වනවා. රූප සටහනේ සිම්පල් I අකුරෙන් පතන කෝණයත් සිම්පල් R අකුරෙන් පරාවර්තන කෝණයත් දැක්වෙනවා. පරාවර්තන නියම දෙකක් තියෙනවා. පළවෙනි නියමය පතන කිරණය පරාවර්තන කිරණය සහ පතන ලක්ෂ්‍යයේදී ඇඳි අභිලම්බයේ එකම තලයක පැවතීම. දෙවන නියමය පතන කෝණය හා පරාවර්තන කෝණය විශාලත්වයෙන් සමාන වීම. සමාන්තර ආලෝක පරාවර්තනය වන ආකාර දෙකක් තියෙනවා. ඒ සවිඳි පරාවර්තනය හා විසාරී පරාවර්තනය. මුලින්ම සවිඳි පරාවර්තනය ගැන කතා කරමු. සුමුණු පෘෂ්ඨ මගින් මෙය සිදු වෙනවා. සමාන්තර ආලෝකය සමාන්තර ලෙස පරාවර්තනය කරනවා. උදාහරණ තල දර්පණයක් මගින් සූර්යාලෝකය පරාවර්තනය වීම, තල දර්පණයක් මගින් ලේසර් කිරණ පරාවර්තනය වීම. දෙවෙනියට විසාරී පරාවර්තනය ගැන කතා කරමු. රළු පෘෂ්ඨ මගින් පරාවර්තනය සිදු කරනවා. සමාන්තර ආලෝකය විවිධ දිශා ඔස්සේ පරාවර්තනය සිදු කරනවා. උදාහරණ පොතක පිටු මගින් සූර්යාලෝක පරාවර්තනය, පොළව, ශාක, නිවාස, ගල් ආදී වස්තු මගින් සිදුවන සූර්යාලෝක පරාවර්තනය. තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බ. වස්තුවෙන් නිකුත් වන කිරණ තල දර්පණයේ පතන පෘෂ්ඨය මත වැදි පරාවර්තනය වී නිරීක්ෂකයාගේ ඇසට යොමු වෙනවා. එයින් නිරීක්ෂකයා තල දර්පණය තුළ ඇති ප්‍රතිබිම්බය දකිනවා. පරාවර්තනය වී යන ආලෝක කිරණ සත්‍ය වශයෙන්ම එකතු වීමක් සිදු නොවන නිසා මෙම ප්‍රතිබිම්බය අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා හඳුන්වන්න පුළුවන්. ප්‍රතිබිම්බයක් සතු ලක්ෂණ. ප්‍රතිබිම්බයේ උඩුකුරු වීම, වස්තුවේ විශාලත්වයට සමාන වීම, ප්‍රතිබිම්බය අතාත්වික වීම, වස්තු දුරත් ප්‍රතිබිම්බ දුරත් එකිනෙකට සමාන වීම. පාර්ශ්වික අපවර්තනය. පාර්ශ්වික අපවර්තනය කියන්නේ වස්තුවේ වමහා දකුණත් ප්‍රතිබිම්බයේ වමහා දකුණත් මාරු වී පෙනීම. තල දර්පණවල භාවිත. සාපු සංකීර්ණවල ඇති බඩු ප්‍රමාණය වැඩි කර පෙන්වීමට විද්‍යාගාර ක්‍රියාකාරකම් සඳහා අන්වීක්ෂයට ආලෝකය ලබා ගැනීමට බහුරූප ප්‍රේක්ෂවනි ප්‍රකාශ නිරීක්ෂණයට තල දර්පණ භාවිත කරනවා. ඒ වගේම රූපලාවන්‍ය කටිවෙතු වලදී මුහුණ බැලීමට බහු ප්‍රතිබිම්බ නිර්මාණයට කොණ්ඩ කපන ස්ථානවල හිසෙහි පිටුපස නිරීක්ෂණයට වාහනවල ගමන් කිරීමේදී පිටුපස බැලීමට පරීක්ෂ සෑදීමට හා වෛද්‍ය විද්‍යාව සඳහා
තල දර්පණ භාවිතා කරනවා. මෙම් පාඩමේ ඉතුරු කොටස තවත් වීඩියෝ එකකින් සාකච්ඡා කරමු.